සෞඛ්‍ය සේවකයන් මුහුණ දී ඇති ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද පෙරවරු 7ට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ වුණා. අද මධ්‍යාහන 12න් අනතුරුව රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක්ද ආරම්භ කරන බවයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපති සමන් රත්නප්‍රිය මහතා ඊයේ සඳහන් කළේ. මෙම වර්ජනය සම්බන්ධයෙන් ඔහු අද පළ කළේ මෙවන් අදහසක්. වෘත්තීය සමිතිය 44ක් අද උදේ 7ට දේවාවෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයක් ආරම්භ කරා. විජ්‍යාරය අලමාරෝවල ඒ වගේම පිළිකා රෝහල වැනි විශේෂිත රෝහල් වල අපි ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ. කොවිඩ් රෝහල් වල රෝගී ජනතාව අපහසුතාවයට පත් වෙන විදිහට මේ ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ. කොවිඩ් සඳහා සෞඛ්‍ය සේවකයෝ 13 දෙනෙක් ජීවිත බිලි දීලා තියෙනවා. ඒයට වන්දි මුදලක් ගෙවන්නවත්, ඒයගේ පඩිය ගෙවන්නවත් ආණ්ඩුව මේ වෙනකොට කටයුතු කරලා නැහැ. පඩිපතින් සාක්කුවෙන් මාසික රුපියල් 15,000 20,000 විතර වියදම් එනවා. සාධකාරීට වාර්තා කරන්න, සාධකාරී පවත්වාගෙන යන්න වාහන පහසුකම් නැහැ, බස් නැහැ, කෝච්චි නැහැ. අතිකාල දිමනා කප්පාදු කරලා තියෙනවා. පරණ PP කිට් ගෙන්නලා, බාල PP කිට් ගෙන්නලා සෞඛ්‍ය සේවකයන්ට N95 මාස්ක් එකක් නොදී අද වෙනකොට ඒ අසරණ කරලා තියෙනවා. ඒ අය පොකුරු පිටින් තමන්ගේ රෝහල් වල කොරෝනා හදා ගන්නවා. ආණ්ඩුවට අපි කියන්නේ මේක දිගට යදගෙන යන්න ලෑස්ති වෙන්න එපා. මෙරටේ ජනතාව ගැන හිතන්න. හැබැයි අද දවසේ ආණ්ඩුව මේක දුසුමක් නොදුන්නොත් අපි අනිවාර්යයෙන්ම ඊට වඩා බරපතල ක්‍රියාමාර්ග වලට යන එක වළක්වන්න බෑ. මේ අද පෙරවරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල් දිස්වූ ආකාරයයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.